හිතාමිතුනි මේ දිසුළු මොහොතකට පෙර තලත අතුකෝරාල නැමත වතාවක් තමන්ගේ සුපුරුදු ගුබ්බෑමට රිංගුවා එම නැත්නම් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වැලා සහ සජබෙන් ඉල්ලා අස්වැලා නැමත වතාවක් තමන්ගේ සුපුරුදු ගුබ්බෑමට ගියා සිරිකොතට මේ වෙනකොට ඇය එජාපේ සමාජිකේ කොහොමදත් මිත්වරණි තලත සහ තලතට කඩේ යන සමහරවුන් පෙන්වන්නට උත්සාහ කරනවා තලත කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවඟන ඇය මොන හේතුවකටවත් පක්ෂය මාරු කරේ නැත්නම් පාර්ලිමේන්තුවේ ඒ පැත්තට මේ පැත්තට පැන්නේ නැහැයි කියලා මිත්වරණි තලතර තියෙන්නේ අතිශයම අපකීර්තියට පත්වෙච්ච දේශපාලන ඉතිහාසයක් පළමුවන කාරණේ තමයි තලතර දේශපාලනට එන්න තිබුණු එකම සුදුසුකම තමයි තමන්ගේ අයියා දේශපාලනයේ ඉඳීම ඒ වගේම පෞල් වාදයේ ගැන ඒ නිසා මේ අම්මන්ඩිට කතා කරන්න අයිතියක් නැහැ. දෙවන කාරණේ තමයි තලත ඇමතිවරියක් වෙහිලා ඉඳපු කාලය තුල ඇය බොහොම පැහැදිලිව රාජපක්ෂලගේ වැසිකිළියට වතුර ඇද්දා. තජූඩින්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ මහා අම්මන්ඩි අත්දැකීමකට ගන්න අවශ්‍ය කරන කටයුතු කරමින් ඉඳිදී ආරක්ෂක අංශ වලට බොහොම පැහැදිලිව අධිකරණ ඇමතිවරිය විදිහට ඇය බලපෑම් කරා. ඇය බොහොම පැහැදිලිව කැබිනට් එකේ විතරන්නේ මේ එළියේදීත් රෙද්ද උස්සගෙන උඩ පැන්න එහෙම කරන්න දෙන්න බෑ. ඒක මේ රටට හොඳ නෑ. ෆස්ට් ලේඩි අත්අඩංගුවට ගත්තොත් ඒකේ රටේ කීර්ති නාමයට හොඳ නැහැයි කියලා. මෙන්න මේ විදිහට තමයි බඩ යන රාජපක්ෂලට තලතලා දිවත් දාලා ඇඟිල්ලත් ගහලා පොල් මුඩුත් ගහලා බඩ යන එක නැවැත්වේ. කොහොමද මිට්ටෝනි තලතට තවත් බරපතල චෝදනාවක් එල්ල වුණා. විශේෂයෙන්ම ඇය මේ රටේ කම්කරු ඇමතිවරිය ඉදිද්දි මේරටේ කම්කරු ඇමතිවරය වෙලා ඉඳිද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු සමහර රස්සා ඇය මුදලට විකුණලා වුණා විශේෂයෙන්ම රාජතාන්ත්‍රික මට්ටමින් ඉතාලියෙන් ලංකාවට ලැබිලා තිබුණු ජොබ් කෝට් එක විකුණලා අහුවීම නිසා එදා බොහොම පැහැදිලිව ඉතාලි ආණ්ඩුව අපේ රටට දීලා තිබුණු ජොබ් කෝට් එක නැවැත්තුවා ඒ වගේම තලත බොහොම ප්‍රසිද්ධියම පිරිමි ගණිකාවන් සමග අපේ සල්ලි වලින් සැපගත්තා විශේෂයෙන්ම ඇමතිවරියක් වෙලා ඉඳිද්දී ඇය ලෝක වටේ සමාජය ගහනකොට අපේ රටේ ඉන්න මොඩලින් කරන කොල්ලෝ අරගෙන ගියා. තලතට තමන් කැමති කොල්ලෙක් අරගෙන ගිහිල්ලා නිදිවදින්න අයිතියක් තියෙනවා. ගෙදර මිනිහා නැත්තම් අයිතිකාර හරක කැමති නම්. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ තලිත මේ විදිහට නිදිවැද්දේ තමන්ගේ ගෙදර තිබ්බ බූදලේ අරන් ගිහිල්ලා නෙමෙයි මේ රටේ ඔබත් මමත් බොහොම අමාරුවෙන් අහිංසක විදිහට මේ ආණ්ඩුවට ගෙවපු බද සල්ලි පාවිච්චි කරලා. අනිත් කාර්යයේ තමයි මිට්වර්නි තලත ආද කියන්නට උත්සාහ කරනවා. ඇය බොහොම පැහැදිලිව සජිත් විරුද්ධ වෙන්න හේතුව තමයි තල විශේෂම සජිත් අලුත් පාක්ෂයක් හැදීම නැත්තම් සජබේ හැදීම කියලා. කොහොමදත් මිට්වර්නි එදා එජාපේ දෙකට කඩන කුපාඩි වැඩේදී බරපතලයට මැදිහත් උනේ තලත. කොහොමදත් මිට්වර්නි අපේ රටේ දේශපාලනඥයන්ගේ ක්‍රමය මේක. කන්න හිතුණත් හැම කබර ගොයක් තල ගොයක් කරගැනීම තමයි මුන් ගෙනියාය. හැබැයි මුන් අවසානයේදී කන්නේ ඔබෙත් මගේ ජීවිත. එහෙම නැත්නම් ඔබෙත් මගෙත් විතරක් නෙමේ ඊළඟ පරම්පරාව මුන් විනාශ කරනවා. ඒ නිසා ප්‍රතිපත්තියක් නැති මේ කාල කන්නේ දේශපාලනය වෙනස් කරලා මේ රටට සැබෑ ලෙස මාදරය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙමුණට යමු. මිටොනි අරගෙන ජයග්‍රහණය නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.